රටේ ඇති වර්තමාන අර්බෝධය එන්න එන්නම වර්ධනය වෙනවා ඇරෙන්න්න අපට ඈතකවත් ආලෝකයක් පේන පරිසරයක් ගොඩනැගෙනවාගෙන හිතන් අමවරුී. මයිතාන්ෙ සමමාරු ඉතාගෙන ඉන්නවා මේ අර්බෝධය විසඳන්න තියෙන එකම ක්‍රමවේදය තවතවත් නය ගැනීම කියලා. අපට අන්න අම් වෙන අතන ඉන්න අයගන්නවා මෙත ඉන්නය ගන්නවා අත ඉම්බිලියනයක් කම්මුණකිවවාම හුරේ දාර උඩපයින. ීතියෙන් නමුත් අපට හකෙන් ඉන්නකොට ඇත්තට මේවා මේ හිගාකන ආකාරය දැක්කම ඇත්ත වශයෙන්ම අපි මෙතරක ලාඩම්බරය සීලාංකික යෝජයේල කතාකරු අපට ඉතාම වේදනාවක් සහ ලැද්ජාවක් ඇතියෙනවා. අමාංහිතනවා මේ දස්තර වැඩියම කතාාවෙන දේතමායි එ අයිFෑ අF කියනක් ජන ම අහිතරන්න මේ කතාාව නාකාරය දැ ගෝන කෙනෙකුටා අති සේසක් එක්ෙන් ඔන්න ොඳ අබෝධයක්ක ිල තියෙනවා අයF එකකෙන් අපි බලාපොරොත්වයෙනවා ණය ගැවීම් රීස්ට්‍රක්ච කරගන්න ඒ ගෙවන ආකාරය පොඩ්ඩක් මන්දකාමිකරගන්න එව නැත්නම් ඒවගේ පොලියාඩු කරග ඒ නැත්නම් ඒගොල්ොන්ගේ යම් කිසි මුදල් ආධාරයක් බලාපොරොත්වයෙනවා අනි පැත්තෙන් අයිF එකකගේ අනිවාර්යෙන් මට දෙන පීඩනයක් තමයි පටි තද කර ගැනීම බදු වැඩියෙන් ගැසීම මේ වගේ ක්‍රියාදාම හරහා තමයි අF එක ආර්ථිකයක් තල්ලු කරන්න උත්සා කරන්න. ඒ සමාරලාලට දුරබල්ල කල්පනාකරොත් ඒක හරි කියලත් අපට හිතන්ඩ පුළුවන්. නමුත් මාව දකිනවා. මේ මුල්්‍යමය ගනන් සංචා සහ මුදල් හට මෙට කරලා පමණක් මේ රට ප්‍රායෝගිකවාද ඇතිවෙලා තිය අරුබූදය. මේ රට විනාශයට ගමන් කරලා තියන ක්‍රියා මාර්ගය. මේක ලට බේරගන්න බෑ කියල මන්තරය ශ්වාස කර. මේරට මෙතැට ගමන් කරන්න ප්‍රාන වශයෙන් හේතුවෙච්ච දෙේවල් තමයි එකක් බලධාරීන්ගේ දේශපාලන වෙන්න පුළුවන් රජේසයක වෙන්න පුළ ආකාරයක්ක් සම්භාවය. ඊළඟට අවභාවිත්‍යය මේ රට ගිලගෙන තියෙනවා හැම තැනවා මේවා නවතන්ඩ මෝන්. ඊළඟට දූෂණය මේ රට වෙලාගෙන තියෙනවා. මේවා වලක්වා ගැනීමට කිසුව පිවර ගන්නාවවක් මේ වෙලාව හෙදවත් කතා වෙන්නන්නේ න. පම තරය විශ්වාස කරනවා ආත්්‍ය විශේ සක්ෂන්ට පමණක් රටක් කොහම වුණක් ගොඩනගන්න බෑ. මේචේ අර්බූධයෙන් රට ගලවා ගැනීමට අපේ හති විසක්ය ත උඩට පල්ල දිවට බෑගක තර ශ්වාස කරනවා. මේ වෙනකොට මේ රටේ දූෂණය ඉහවා ගිහිල්ල තියෙනවා. රජේසය වේ දෙෙසපාලන චන්ගේ දෘෂ්ට ්‍රියාදාම තහමත් එයාආකාරඩම් ෆ්‍රියාත්මක් වෙනවා. මගේ මිත්‍රේ ග්‍යයාා හරගම නඟගව සබාවට දැන් මාස හයකට ඉස්සෙල්ලා එයාට ගියක් යොකුටන්න ඕන වෙලා එතනින් සෝ සියක ලබාග ගේ විකුණන් ඒකට පගා ඉල්ල ඉල්ල මාසායයක් ඇදලා අන්තිමට එක් ලක්ෂති සතරදාහක් එත ඉන්න පියන් කෙනෙක් ජතයතිවම තමයි වැඩේ සිද්ධ වනේ. ඒ පගා එ ඉල්ලබපු ටීෝගේෙන් නම ටෙලිෆෝර් නම්මරත් මංගව තියෙන ඒ මුදල් ලබාගත් එක්කෙනගේ මුදල් තැන්පරපු ගෙනව නොම්මරෙත් මංගාවති. දොට මේවාගේ දවල් හදන් නැතුව මේරට ගරු මන්ත්‍රතුමාකාඩ හදන්න බෑ ඒක අපිතාමත් හරි මාර්ගයට වැටලා නෑ අයියෙක් දිව්වත් නෑ ගත්තත් ලෝතෙවටය කොහේ දවුවත්. ඊළඟට අප ඇැවුණ අගමැත්තුමා කියන කෑම්මේල් දෙකක් කන්න පුරුගන කියලා. පවු කියලා තිතෙනවා. එතුමාටනන් අනිවාරයෙන් කෑමේ තුන හතරක් කන්න වෙන නැම තුර ුත්තු හර ඇදගන්න බැරවේ ගරු ගමැත්තුමා. නමුත් මේරට මිනිස්ව එතුමා දන්න නෑ. හොම ෑම ේල්දක් කන්න ජනතාවක්කිඉන්නවා මේ රට විශාල වශයෙන්. හැමදාම හිටියා දොට ඒගොල්ලොන්ට කෑම වේලකට බහින්න වෙනවා. කෑම වේලක්ව තරියයට බඩද වැටෙන් නැතුව. මන්ද පෝෂණයෙන් පෙළෙන් ජනතාවක් මේ රටේ හිටිය කොෝම. ඒගොල්ලොන්ට කෑමේලක්වත් කන්න බෙරිතත්තුකට මේරට අද ඇදගෙන වැටෙනවා. කෑමේලක් අන්න කෑමඩු කරන්න කියනගෙන මේ කරන්්ඩෝන මේ රජයවාහම කල උදේ තමයි ගොවයා නගහිට වන්ඩෝ. ියට කෑම හත ෞච්්‍ය ශක්තියදෙන් ෝ පිට මුදල් දිී නයාරගැෙන කෑමගෙනෙල්ලා මේ රටේ ජනතාව කුසකින්න නිවන්න බෑ ඒක කරන්න ලැසි නෑ ඒ කරන්න බැරි හේතුකාරණ කියනවා ඒ අතර කෑම්මල් දෙකක් කන්න කියන. අපි දකිනවා මේ වෙලාවේ ඉන්දියාවෙන් ගන්නවා බිලියන කනම්. ඉන්දියාවෙන් බිලියන කම්බනාම ජයස්ී ජයවේවා හුරේ දාල ඔක්කොම කෑගහලා සුමානක්්ච හට බිලියන ර. තවබිියලනයක් කිල්ලගෙනය. එයතොට මේ රට මේ වෙලා දුවන්නේ තනිකරව මේ එදාවෙේල ටුවස් ක්‍රමවෙ දෙකත් තමයි දුවන්නේ. කොහෙන් ලෝකෙ වටේ බල්ල බලන්න කාගෙන්ද හිගාකා ගන්න පුළුවන්. ඉවස ඒකේ මාසයක් දුවන්න දැ සුමානයයක් දෙකක් දුවනවා. ඉවස යි රටවටේ යවා ලෝකවට යන අතපපා එදාවෙේල ටුවස් කොහොමරි දුවන්න බලන්නවා. අපි දකින්න අකමැත්තුමා මෙත කතා කරනවා. නමුත් අපි දැක්කේ නෑ නිකංගත් අකමැත්තුමා කියනවා. එතුමාගේ ඔළුව ගැන කතාතර මේ වෙලාවේ ඔලුවේ තියන් දේවල් ගැන කතා කර නමුත් අවෞුදු පහක විතර දැක්මක් ඉස්සරහට තියෙනවාද අවුදු පහව සැස්මත් තියෙනවට මේ රටට මුදල් ලොපයාගන්න වමෙන ඇත්නම් ලැබෙන මුදල් වියදන් කිරීමට අවුදු පහවත් සැලස්මක් ඇතුමාගේ ඔලුුව තුට තියාවද කියලා එතුමා ප්‍රකාශ කරන්න එනෑ. එකන්ේ එතුත් මොන පපො ගැවුවත් එදා වෙටු ෙස ඉන්නල කියලට යවා. එතුමා එනකොට මෙතන මේ කොලයක් තියනවා. හර තුමාගේ මර කිවේ රනිල් රටාරගුුණොත් පැහැලි සට ගැස් බස්නාව කි. ද බස්සනව කියලනම් පේන තයික්නෙක් කිවවා ඇතුමාගේ පක්ෂේ නියෝජනායකයා. පොලිම් නැති සොර්ණමය යගයක් එජාපයේ බි කරවා කිව්වා. මෙවා කතාට පමණක් සීම වෙලා තියනවා. ගරුව කනැත්තුමා මෙතැද කිව්වා මඟිතන පොඩ්ඩක්මට පාරගුත්තර එන්න පොඩි කහිඩියක් දාළමහි තන්නේ මං පාර්ලිමේන්තුරට ගත්තකිවවා ඇතුමා. ඔව පාල්ලිමින්දුවර ගත්තා. මු දෙදදා දැ ජනාජීපතිවරනට අපේක්ෂගේ සොයාගන්න බැරුව ඉන්නකොට. යුද්ධේයට යුදධව ෝකවටේගහිල් රටේ ගිහිල්ලා කටේ අප්‍රසාධයට පත්තුලා ඉන්නකොට යුද්ධේ දිුව අඇයට තුරට ජයගහනයේ දැක්කම අපේක්ේගේ සවාගන්න බැරු ඉන්නකොට මංගඇවිල්ල බෙලතිබ හින්ද ඒමිනිය එතුමා මට කෙලෙකගුණ දක්වා කියල මන්තන්නේ වචනය වැරදිලාගේ උුණේ එකෙනාව මේ වැරදිත්තේරුම්ගන්නඩ එපා අමතරමන් එඇතුමාට තවකත් සත්භාවය මත කරන්න ඕන ගරුවගමැත්තුවනී ඔබතුමා අදෝය පුටුව ඉන්නේ මට පින්සිද්ද වෙන්න. මොද ඔබතුමා කැඳවන්න පැහත් තුනකට කලින් ගරු ජාතිපත්වා මාග කැන්දවල මට කිවවා දැ ාරගන්නාගමතුරය වහම් භාරගන්නක. මමේ තුමාට කෙන්ඩිෂන් හතරප හත්දම ඒ කඩිෂන් අනුව වැඩ කරනවානම් පසුි හැදුවොත් ම ාරගණඩන් කියල කිවවා ැබයි අපේ පක්ෂේ බහුතරග අනමතති ලැබුණොත් පමණ. ඒ කන්ද ගරුුවගක එත්තුමා ඔතුවා මටක් පොඩි ක්‍රඩිට් එක දෙන්න පින්පොඩ්ඩක්මටත් අනුශාසන කරන්න ඔය පුටුවට යන්න පාර කපුනේ චැපනේ මගේ ක්‍රියාදාම හරා කියියන එතුමා තේරුන් ගණ්ඩුවන. ඊළඟට මේ කාලේදී. අපේ ජීවිතවල ප්‍රමිතිය නැතිවෙලා. අපේ ජීවිතල ප්‍රමිතිය ධියාරුවගෙනය නම්. අපි දකිනවා ජන්තාට හරියට කෑමක්බීමක්ගන්න බෑ ඇඳුම පැළිමුිබක් අන්න බෑ. හිත ැටියට ගවනක් බිමනක් යන්නබෑ ඒකන්දබි සමාජයක් කැටියට ජාතියක් හැටියට අපේ ප්‍රමිතිය නැති වෙලා තියෙන. උදාරණයක් ැටියටි ස්ස රුපියල් දහදාක ඩිසල් ගැහවවාම මගේ වාහන මං කිලෝමිට පන්සියත් දවා. අද දුවන්න පුලන් දහදාක් ැහවම කරුමන්ත්‍රීතුමා කිලෝමිට එකසිය හතළියයි. ඉස්සර කිලෝමිට රටක් දිව්වා මගේ වාහනේ ලීටරයක්ක් ගැහවා දැන් මේගේන ප්‍රමිති අඩු බඩු හින්දා දැන් ලටරක් ැව්වා දන්න කිලමට හයයි. ගේ අපි දකිනවා ගෑස් දැන් ගෑස් කියන එක සුකෝ බෝගී ද්‍රවයක් කළලා මේරටේ. ජනතාව පෝලිමේ ඉන්නවා. මන්දක්ක සමහරු කියනවා පෝලිමට යනකොට ගෑ සිල්ිේ දෙදස් පන්සිියයි පෝලිමේ මැදටයනකොට ගෑස් සිලිේ හර්දස් පන්සියයි පෝලිම මේ කෙලවටයනකොට ගෑස් ලල්්ේ හයිඩස් පන්සිිය ඒතරම් වේගේ මේක උඩයනවා. දොරට මේ ගෑස් වගේදේවල් වලත් ප්‍රමිචයඇත් අඩු වෙලා තියෙනවා ඉස්සර මාස මාසය පාච්ච කර ගෑස් සිලිදවේ දැන් සුමාන තුනත්්‍යන් කොට ඉවරෙන් තත්ව තියන බව කට්ටියය ජනතාවට ප්‍රකාශ කරන්න. ඊළඟට අපි දැක්කා අපේ ගරු බලෂක්තිය ැත්තුවා සැබ්භාවෙන් ප්‍රකාශ කරලා තියෙනවා ඉදිරි කාය යනකොට ඉදුලි බිල හතරගුණයකින් වැඩිවෙයි කියලා. එතකොට මේශාලාවේ බල්බලින් පට සේට ස් ායි පචි කර පුලන් ගට පස්. ගෙරත් මහිතනවා දැන්තියන විදුලි බිලේ අනුව බැලුවම මේ කතරගුණනැක්ුණු ට ගෙරලිය නිවලම ඉඳවෙන ගරමන්තීතුම. එදට මේ රටේ ජනතාවට මේ කියන මහන් හිටිය කියලා. ජන්තාවට ප්‍රසරණන්නෑ ජන්තාවට බඩපිරෙන් නන. ජන්තාවගේ අසානයට බේතක්කම්පේ නැනෑ. මේ රජය මේවට කමේදයක් හදල්ලෝට විදුලි අහරගුණෙකින් වැඩියන ගේලට කිවටහරය . ඒවාහගැන්න නෙවෙයි මේ රජය පත් කල තිය නේවා කිය කිය අපේ ඇගේ ප්‍රශර්රයක ලේගමන තවත් වැඩි කරන්න නෙමයි ඒකන්න ැම් බලන්න අද වෙනකොට. සිමිින්තු කොටයක් ජනතාවට ගන්න බෑ. සිමින්තු කොට හරගුණයකෙන් ගඩිවෙලා තියෙන පස්ගුණයකි. ඉලකට යකඩ ටිකක් ගන්න බෑ මේ රටේ ජනතාවට කදාවත් ගියත්දුරක් කතාගන්න හම්බෙන්න. දෙයක් නිකන් දෙෙන කියලා මේ කොල්ලලා ආවි අලුත්ෙන් විවා වෙන කච්චයට කිව්වා ආණ්ඩුවනකඉින් විවා වෙන කොටත් කියයක් නිකන් දෙෙනවා කිය. ඒ මේ මිින්තතිෝලයි යකඩවලයි ිලබැලුුවම. ග්‍යයක් නවේ මේරට යහික ජනතාවට ඉදිරි කාලයේ දී වැසිකිි වලක්ව අහදාකරට බැරවෙනවා. මේරටේ ජනතාවට වැසිකිිලියක් කදදාගන්න බැරවෙනවා. ආය යතිීතේ වගේ කැල වවැදදිවගේගේ පදුරක්සය යන්න වේ වැසිකිිලියක් කෝනඋුණනාව. ඒ අත්වයට මේ රට වැට කෙන යනවා. එ යිතා කනගාඩ උදායක දේවල් මේ තත්ේ හට බේරගන්නඕන මේ රජ බැරනම් මේ රජ රජය ගෙතරයන් දෝන. අනම්මනන් කියෙ ඉඳලා අතගා ඉදලා. හත පහක වඩක් නෑ මේරට තතින ප්‍රශ්නයට බේතක් නැත්නම් පිළියමක් නැත්නම් තමුන්නාසලා පුටරොත් කර ඉන්න නැතිව මමුන්ාසලා ගෙදරයන්න. මේරට මේ වනකොඩත් මීති හරියට ක්‍රියාමක වෙන්න නෑ. තම කැලෑ නීතිය තියෙනවා. අපි දකිවා දස් ගණම් තරුණේ වල්ලනවා දල්වලට ගිනිිතිව කියලා. හැබැයි මේ ගිනිතිවිල්ල වෙඩිනූලට ගිනිතියගුමිනිිය. වෙඩිනූල දල්ලව විනිා මේ ඉස්සරපේලිය වාඩියල හිටිය. තාමත් කෙලේ පැ පැනි ඉන්නවා. දියගේ ආරක්ෂිගය දී තින ද්ගලයෙක් තාමත් සී අියකට පුද්ගල අල්ලගන්න බැරි වෙලා තිය. එගැන් මේරටේ ද නීතිය ක්‍රියාපක වෙන්න නෑ තාම තියන කැෑ නීතිය. අපි දකි පෞු්ගේ දස්සල දවස් හයක් ඇතුළත ජීවිත අහයක් විනාස කරා පාතාලේ. පිට පිට පෙඩි තියනවා. විඩිගති යනවා. අප අරංචයේ විඩිදීතිය බරන්නේත් මද්‍රවය ජාවාරයම හිටපු අඇයි තමයි කියලා ර නාකො තිික්ක ට නිරධර හ ද්‍ර වාර ක් ිශ්‍රස් කල්. ඒට සාක්කි්‍ය නිට තමයි ඇන්ගේ ිීතය මරන්නන්නේ ඒ ගැන්නේ නාකොටික්ස් නිධාරී නිසා ඒ බිස්නන්ස එක නෑතත් ශක්්තිිමත්තයෙන්න්න පටන් කරන්තිය එමන පාතාලේ මර්ධනය කර කියලා තමුන්නාසෙලාට කවදාව සෑමියකට පත්වෙන්න බෑ. මේ අනුව අපි දකිනවා අනිප පැත්තෙන් ඒ අංශයහෙෙන් පිරිහෙන අනිපත්තෙන් මේරට අපට ලැබෙන තොරතුරු අනුව මේරට ජාවාරම්කාරයන් හොද පරාදිශයක් කළලා තිය. මේරටේතිය මුදල්ලින් දරුන්ත්‍රතු. සියයට විස්සකට අඩු ජනොටාසයක් තමයි මේ රටේ මුදල්වලින් සියයට අසුව අප පාවිච්චි කර. අනිත් සියයට අසුවක් වෙච ජනතාවට රටේ මුදල්වලින් සියට විස්සක් තම ඉතුර වෙලා තිය. ඒ තත්ත්වයට පත්වෙලා තියද්දිත් මේ රට නිර්මාණය කරන්න ඕන කියලා තාමත් අපේ මෝඩ මොළවල්ඩ තේරෙන් නැත්න. අද වෙනකොට මේ රටේ හොඳ සල්ලි තියෙන දානපතිොන්ට බැංකෝකට ගියොත් බිලියන පහක් ඒ ගැන කෝටි පන්සීයක් නැත්නම් කෝටි හයිසයක්. ගන්න පුළුවන් ක්‍රමද ේද තියෙනවා. අද වෙන කොටත් අපට අරච හය දල් ගන්න කටිය මේවා ගෙවන්නේ නෑ මේවා බොල්නාය කියනවා. මේ ශාලාාව හිටපුුවයටට චෝතනා තියනවා. මේවට රජය අනිවාර්යෙන්ම කමේවේදයක් හදන්ඩොල්. ඊළඟට අපි දැක රාජ්‍ය අෞෂය සංස්ථාව මොකද වෙන්නේ ඒක තියන දූෂණය සොෆ්යකක් මුෘදදුකාක හදන්නකි හිල්ලලා. ේච්ච දූෂණය ඉලට ේලා ඉදාව නට න මුදලින් ෙේද ා යෙනවාල. ලංකාව හදන්නපුලුවන් බෙද්ජාති විශාල මුදල්දීල හෙන් ගේනවා අලු.මයාකාරයට රටේ නාත්්‍යය සහ විනාසය තාමත් ඒයාකාය විසිද්ධවෙල යනවා තාමත් තමුන්නාසලට බෑ රටගැ හිතල ැබිනෙට්ට පත් කරගන්න මේ කැබිණට කරේ මේ අහුල දාලා හෙන්චයියෝ ොක්ොම ගැත්තව කක්කොමැක් ඔක්කම දාල හදාගන්නවා තමුන් නාසෙල ගෙනනල්ලෝ චැිෙට් එකගේ දාගෙන තියවා උදෙහිට රෑවනකං හෙරයිංගහ හිටව මිනිස්සු. උද්දේට රෑවෙනකක්ම් සමාජාලාාවල ෙරයිංගහන මිනිස්ස න්න ප්‍රදානෙේ වශ්‍යය ගත් එක් හිරයින් ගල ජීත්තන මිනිස්සු. මේ කත්තේ වහත්සේ තිරවීතියෙනනත් දන්න. ඒහත් ඔය කැමිට ගදහගන්න ඉස්සල්ලම් සදාචාරයයක්ත්වයන මනිස්සුදාලා කටාආදරේ වැදගත් මිනිසුදාලා. ඒ අනොකර තබුන් අසලාට රජයක් පිහිටවන්න බෑ. ඊලාඟට අමි දකිනෝ අරගලේමද ඔස්සල සමහරු මෝඩ අතල් ගන්න අරගලේ ඉවරයි අරගලයේ දියවෙලා කියලා. නමුත් අරගලය ගෝල් ෆේස්කගේ මනින්න බෑ. අරගලයේ රට පුරාම ජනතාවගේ හිතේ තියෙනවා හිතන් හමමින් අරගල ඇත් එක්ක මේ ශාලා වින්න බෞතරයක් ම හිතන් අරගල ඇතක්ක ජීවත්වයන. මේශලා වින්නවනම් කවල් රට ආදරේ කෙනෙක් ඒ අරගල ඇත්තෙක්ක ජීවත්වයෙන.ඒකන් අර්ගලේ ශක්තිමත් එෙන් දෝන අරගලයයට පුළුවන්තර රත හැම එච්චනම බත්පකට පහකින් හරි ආධාරයක් කරන්න හ කල දයක හරි ආාරයක් කරනිිකල් ල්ලා සිටන. ඊල්ලට අවස්ස වශයෙන් අරුමන්තීතු මට වෙලාවදන්න විනාඩිය. දැන් මේ දසල ජනතාවට කන්න පොන්න නෑ. ජනතාවට වැලේ වැල්නෑ. මේ මන්දදිරය ඇතුල අපි උඩ පැන පැන දඟල්වා ව්‍යත්තා සංචෝධන කර. බැම්ම ජත්තා සංචෝධන කරාම කනතුරු හෝසි කරන්න කියනවා. අලුත්තෙන් ක්‍රමවේදගේෙන්න්න කියනවා. අලුත් මණ්ඩල පත් කරන්න කියනවා. මේ ජනතාව ප්‍රශ්්‍ර විස දෙනෝද. ජනතාවගේ තියෙන ප්‍රශ්නේතම යර රගලයෙන් කියවන්නේ. ඒ අරගලයයි කියනවා මේ දේශපාන සංතුතිය වෙනස් ස වෙන් ඕන කියලා. මේ දියුණ රන්ත ම නිවාර්යෙන් කියනවා පැහැදිලිව කියවා කිසි පැකිලිීමට ඇතුව. මේර පාලිමේන්තුවෙන් කවදාවත් මේ දේශපා සංකෘති වවස් කරන්න බෑ. මේ පාලිමේන්තුව සියට පනහක්කින්නේ ජවාරංකාරයෝ. ඒක ඒක මගටි වැඩ කරන මිනිස්තු. දූෂීත දේශපාන සංකෘතියෙන් ගොඩනගික්ත්ත සරිත. ඒකන්ද මේ කට්ටිය ඉන්නකං මේ පාර්ලිමේන්තු ඇතුළේ මම හිතනවා සියට පාලවක් විතර ඉන්නවා. දර්ශනයක් තියන්න පුළුවන් කට්ටිය රථගෙන දැක්මක් තියන්න පුුවන් කට්ටිය. අන්නේ කටියෝ ඇමති ම්ඩට ආවත් මොන පක්ෂය වනත් මේ රට ගැ හිතල වැඩක් කරන්න පුළුවන් පිරිසක් එක වුනොත්. මේ රට හැදේවි. එදාට මේ රට අරගල තියෙනගන්න. අරගලේ සංකේත ඒකයි. අරගලේ දර්ශනයකයි. දශපාල සංස්ෘතියි වෙනස් කරලා. ඒ කරන්න පුලුවන් පිරිසක් එකතු වෙලා මේරට ගොඩන ගන්න කියෙන ගජවේවා. ස්තුතියි.